අයුබෝවන් කියා දෙන ආදරිතලම් කතාවේ අපේ ආදරණීය නිර්වාන්ට පියෙන් අනින දර්ශනය ඔයාලා මේ වෙනකොටත් දැකලා ඇති. ඊයේ වීඩියෝ එකෙන් මම ඔයාලට මේක හීනයක්ද නැත්නම් ඇත්තටම සිදුවෙන දෙයක්ද කියන එක ගැන කිව්වා. අද මම ඔයාලට මේ දේ නිර්වාන්ට කරන්නේ කවුද කියන එක ගැන සාක්ෂිත් එක්කම කියනවා. මේ දේට සැක කරන්න පුළුවන් තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි රොඩ්නි රන්දෙනිය. දුවට කරපු රැවටීමට කේන්තිය නිසා මේ දේ කළා කියලා හිතන්නත් පුළුවන්. ඒත් රොඩ්නි නිර්වාන්ගේ පවුලේ අනිත් අය ගැන දන්නේ නැහැ. නිර්වාන්ට පිහියෙන් අනින්න එන මැරයෝ මුලින්ම නිර්වාන්ගෙන් අහන්නේ අනා ඉන්නවද කියලා. ඉතින් මේ පිහියනුමට වසන්තගේ සම්බන්ධයක් තියෙනවා කියන්න මේක හොඳම සාක්ෂියක්. හැබැයි මේක වසන්ත කරවපු දෙයක් නම් එයා මේ විදිහට අනා ඉන්නවද කියලා නිර්වාන්ට පිහියෙන් අනින විදිහට සැලසුම් කරන්නේ නැහැ. මුල ඉඳලම වසන්ත අනර්ගට නොතේරෙන විදිහට එයාව ගෑවෙන්නේවත් නැති විදිහට තමයි නිර්වාන්ට ගේමක් දෙන්න හිතුවේ. මේ දේ කරපු කෙනාට අවශ්‍ය වෙලා තියෙන්නේ වසන්තව මේකට ගෑවෙන විදිහට මේ සෙල්ලම කරන්න. ඔයාලට මතකද ලෝය දවසක් කිව්වා එයාට ඕන රෙදිමෝල වත්තේ අනාලවාම වසන්තව ඉවරයක් කරන්න කියලා. නිර්වාන් සහ ලෝය අතර හිතවත්කම අනර්ග වසන්තට කියපු වෙලාවේ මේ හිතවත්කම පස්සට එයාලට කරදරයක් වෙයි කියලා වසන්ත කියපු කතාව නිසා අනර්ගට වසන්ත ගැන පොඩි හරි සැකයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. වසන්ත සහ අනර්ග අතර ගැටුම්වල ආරම්භය විදිහට ලෝය මේ පිහියනුම සැලසුම් කළා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඔයාලට මේ ගැන හිතන දේ සිතුවිලිසෙයාට කමෙන්ට් එකකින් කියන්න. ඔයා තවමත් සිතුවිලිසෙයාගේ යාළුවෙක් නෙමෙයි නම් පහළ තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සිතුවිලිසෙයාගේ යාළුවෙක් වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you.